දකුණු කොන වෙත ක්‍රියන්විතේ නිරතව සිටි 58 වන සේනාංකයේ වෙත LTTE මරාගෙන මැරෙන ප්‍රහාර 7ක් අද දිනේ එල්ල කළා. බෝම්බ බැඳගත් පුද්ගලයන්ට අමතරව බෝම්බ සවිකල වාහන දෙකක්ද ඊට අයත්. මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එක් දිනක් තුළ එල්ල කළ පළමු අවස්ථාව මෙයයි. LTTE අවසන් උපක්‍රමය වී ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරයි. මුල්ලිවයිකල්හි LTTE ආරක්ෂක බැම්ම බිඳහෙළමින් ඉදිරියට ගිය සොල්දාදුවන්ටයි මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වුණේ. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නේ උන්ගේ වාහනයකට එක්ස්ප්ලෝසිව් පුරවගෙන මෙතෙන්ට ගමන් කළා. නමුත් අපේ ඒ අවස්ථාව වෙනකොට බංකරේට කියන්නේ ආරක්ෂිත පස් බැම්මට දාලා තිබුණු ස්ථානයේ ඉඳලා අපි RPG ප්‍රහාර එල්ල කළා. අවසාන වශයෙන් මෙතෙන්ට මේ ස්ථානයේ පැමිණෙද්දී තමයි RPG ප්‍රහාරය පතිත වෙලා මේ වාහනය ඒ කියන්නේ මරාගෙන මැරෙන එක්ස්ප්ලෝසිව් පුරවපු වාහනය මෙතනින් විනාශයට පත් වුණේ. උන් කියන්නේ LTTE සංවිධානය බලාපොරොත්තු වුණේ මෙතන ක්‍රියා ඉෂ්ට කරා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ LTTE සංවිධානයට. බෝම්බ ඇට වූ පළමු රථය පුපුර ඇහැර ස්ථානයේ සිට මීටර් 200ක් දුරින් ඊළඟ රථය පුපුර ඇහැර තිබෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාර නොතකමින් LTTE ආරක්ෂක බැම්ම බිඳහෙලා ඇති හමුදාව දැන් කරයාමුල්ලි වයික්කල් දෙසට ගමන් කරමින් සිටිනවා. ඉදිරියට ගමන් කරන යුද හමුදාවට පිරිස්සල ගමන වැළැක්වීමට මරාගෙන මැරෙන ප්‍රහාර හැරුණු විට LTTE අනෙක් උපක්‍රම වී ඇත්තේ පුද්ගලනාශක බිම් බෝම්බ 100000 ගණනින් ඇටවීමයි. හමුදාව බිඳහෙළූ LTTE ආරක්ෂක බැම්මේ පමණක් අද දිනේ දහසකට අධික පුද්ගලනාශක බෝම්බ ඉවත් කළා. මරවුගලද විශාල වශයෙන් LTTE අටවා තිබෙනවා. මෙම සියලු බාධක මැදයි යුද හමුදාව LTTE අවසන් මායිම වෙත ගමන් කරමින් සිටින්නේ. රූපහානි සමන් කුමාර රාමවික්‍රම වෙල්ලාමුල්ලි වයික්කල් සිට.